ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටනෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද මාර්තු මාසයේ 4 වෙනිදා 2024 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධෝ මතේ 26 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි සහ 29 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපේ තේමාව මාර්තු මාසයේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය. අපි ඊයේ දවසේ කතා කරේ උන්වහන්සේගේ රාත්‍රී භෝජනය ගැන. ඒ රාත්‍රී භෝජනයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රොටිය සෙව්වා, ඒ වගේම මුද්‍රික පානය සෙව්වා. උන්වහන්සේ කිව්වා මම අලුත් ගිවිසුමක් මේ ස්ථානයේ පටන් ගන්නවා කියලා. එතකොට අද අපි දකිනවා බයිබලේ කියන්නේ මෙන්න මේ විදිහට, මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. ඒත් මාගේ පියාණන්ගේ රාජ්‍යයේදී මා නුඹලා සමග අලුත් මුද්‍රික පානය බොන දවස දක්වා මෙතැන් පටන් මේ මිදිපල යුස නොබොන්නෙමි නුඹලාට කියමි කීසේක. එතකොට මේ ස්ථානයේ අපි දකිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ කුසලානේ ඔසවන වෙලාව. උන්වහන්සේ කුසලානේ ඔසවලා කියනවා මේක පව් කමාව පිණිස. එතකොට අපිට තියෙනවා අද විශ්වාස කරන්න දෙයක්. මොකද්ද අපි විශ්වාස කරන්න ඕන? මේ ඒ උන්වහන්සේගේ ලේවල ලේ විශ්වාස කරනකොට අපි මේ ගිවිසුමට ඇතුල් වෙනවා, නැත්නම් නව ගිවිසුමට ඇතුල් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ නව ගිවිසුමෙන් කෙරෙන්නේ මගේ පාපයට පව් කමාව ලැබෙනවා. ඒක විශ්වාස කරන්න ඕන. පව් කමාව ලැබුණා, ඒ නිසා උන්වහන්සේගේ ඒ ලේ වැගිරීම කරනකොටගෙන පව් සමාව ලැබිච්ච බව තමයි 28 වෙනි වගන්තියේ කියවෙන්නේ. නමුත් 29 කියවෙනවා තවත් වැදගත් දෙයක්. ඒ තමයි උන්වහන්සේ කියනවා මා නුඹලා සමග අලුත් මුද්‍රික පානය බොන දවස දක්වා. ඒ කියන්නේ එක දවසක් තියෙනවා. ඒ තමයි අපි කියනවා ලෝකාන්තිමේ කියලා. ලෝකාන්තිමේ දවසේදී උන්වහන්සේගේ සෙනඟ රැස් කරපු දවසේදී උන්වහන්සේ සෙනඟ සමග උන්වහන්සේ නැවත සව කුසලානයකට සහභාගී වෙන්නට යනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ දක්වා මෙතෙන් පටන් මේ මිදිපල යුස. දැන් මේ උස්සන මිදිපල යුස ඒ පාස්කු රාත්‍රියකදී කුසලාන හතරක් තියෙනවා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ කැම් මේසුඩ. ඉතින් කුසලානේ පළවෙනි කුසලානේ බොනවා, දෙවෙනි කුසලානේ හලනවා, තුන්වෙනි කුසලානේ ආය ඔසවලා තමයි ජේසුස් වහන්සේ මේ විදිහට කතා කරලා කිව්වේ. නමුත් උන්වහන්සේ එදා හතරවෙනි කුසලානේ ගන්න නැහැ. උන්වහන්සේ හතරවෙනි කුසලානේ කවදරද තියන්නේ? බයිබලයේ කියන විදිහට උන්වහන්සේ කියනවා මේ මිදිපල බොන්නේ නැහැ. මොකද ඒකට හේතුව මා නුඹලා සමග අලුත් මුද්‍රික පානය බොන දවසක් එනවා. අන්න ඒ දවස ප්‍රීති වෙන දවස. දෙවියන් වහන්සේ හා සමග අපි සැවම උන්වහන්සේගේ නිර්මලලේ විශ්වාස කරලා ශාරීරයේ විශ්වාස කරපු අය අපි එක්කව වෙලා උන්වහන්සේගේ